യുക്രൈന് ജനാധിപതി വളദിമിർ സെലൻസ്കി പ്രകാശ കരലതിയനുവ ഡൊണാൾഡ് ട്രംപ് ജനാധിപതി വുണത് കൗരു ജനാധിപതി വുണത് എയാട്ട് ഭയവേണ്ട ദയക് നെഹ് മുകത് അമേരിക്കാവേ റിപ്പബ്ലിക്കൻ പക്ഷേ ഡെമോക്രറ്റിക് പക്ഷേ ദിക്കേമ യുക്രൈന്റെ സപ്പോർട്ട് കരുന്ന ലുക്കു പിരിസക് ഇന്നുവ എനിസ ഏ പക്ഷ ദിക്കേം കൊയ്ക ബലേട്ടാവത് തമൻ്റെ ഗണുദിനു കരണ് പുലുവങ്കമ തിയനവായ കിയല ഏ അനുവ ഡൊണാൾഡ് ട്രംപ് ജനാധിപതി വുണത് ഭയവേണ്ട ദയക് നെഹ് കിയല തമം ഭയവേന്നി നെഹ് കിയല സെലൻസ്കി പ്രകാശ കരല തിബിനുവ ഈ വകേമ ഹബൈ അപ്പി മതക് കരന്നോനേ ഡൊണാൾഡ് ട്രംപ് කලින් කියලා තිබුණ අවස්ථා කිහිපයකම මේ යුක්‍රේන යුද්ධය කඩිනමින් ඉවර කරනවාය කියලා. ඒ සම්බන්ධයෙන් සෙලෙන්ස්කි තනිත් පැත්තට අහලා තිබ්බා මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඔබ එහෙම කරන්නේ කොහොමද කියන එක ප්‍රකාශ කරන්න කියලා. ඒක නමුත් ට්‍රම්ප් තමන්ම ප්‍රකාශ කරලා නැහැ කොහොමද ඒක කරන්නේ කියලා. කෙසේ වෙතත් සෙලෙන්ස්කි කියන්නේ කවුරු ජනාධිපති වුණත් එයාට ප්‍රශ්නයක් නැහැ, එයා බය නැහැ, එයාට සපෝට් එක තියෙනවා, එයාට උදව් තියෙනවා කියන එක එයා දන්නවාය කියලා. හැබැයි සෙලෙන්ස්කිට වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් ටික දවසකට කලින් සෙලෙන්ස්කි කිව්වා එයා හමුදාව ගොඩනගලා තියෙනවා බ්‍රිගේඩ් 14කට කට්ටිය එකතු කරලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ට පුහුණුව දෙන්න ආයුධ නැහැ කියලා. දැන් එයා කියනවා පුහුණුව දෙන්න තැන් නැහැ, කඳවුරු නැහැ, ඉඩකඩ පහසුකම් නැහැ. ඒක වැඩි දියුණු කරන්න කටයුතු කරමින් ඉන්නවා කියලා. ඒ වගේම පෝලන්තය වගේ රටවල් වලින් ඒ පිළිබඳව උදව් ලබා ගන්නට කටයුතු කරමින් ඉන්නවාය කියලා. ඒ අතරම ඔහු කියනවා පේට්‍රියට් මිසයිල සහ F-16 තවත් අවශ්‍යයි ඒගොල්ලන්ට කියලා. දැන් පහුගිය දවස්වල අපි දැක්කා F-16 අද එනවා හෙට එනවා කිව්වා, අද ආවෙත් නැහැ හෙට ආවෙත් නැහැ. F-16 වලට බාලගිරි දෝෂය. ඒකට ප්‍රධානම හේතුව අපි කලින්ම කියලා තියෙනවා තාම යුක්‍රේනියන් පයිලට්ස්ලා එක්කෙනෙක්වත් පුහුණු කරලා නැහැ. ඉතින් අද දෙනවා හෙට දෙනවා කිව්වට දෙන්න විදිහක් නැහැ, දීලා ඒවා පදවන්න කෙනෙක් නැහැ. ඉතින් ඔය අද දෙනවා හෙට දෙනවා කියලා කියන නිවුස් රිපෝට් දැක්කාම අපි මතක් කරගන්න ඕනේ තාම එක පයිලට් කෙනෙක්වත් ට්‍රේන් කරලා නැහැ. මම හිතන්නේ අගෝස්තු ඉවර වෙද්දි වෙන්න ඕනේ. අපි කලින් ඒකනේ කතා කරලා තියෙනවා අගෝස්තු ඉවර වෙද්දි කොහෙද පයිලට්ස්ලා කීප දෙනෙක් පුහුණු වෙලා ඉවර වෙනවා. ඉතින් යුක්‍රේනයේ වෙලාවකට චෝදනා කරනවා මේ පයිලට්ස්ලව ට්‍රේන් කරන්න, නියමුවන්ව ට්‍රේන් කරන්න බටහිර රටවල් උදව් කරන්නේ නැහැ කියලා. ඒකේ යම්කිසි ඇත්තක් තියෙන්න පුළුවන්, ඒ චෝදනාව ඇත්ත වෙන්න පුළුවන්. නමුත් මෙහෙම තියෙද්දී නියමුවෝ නැතුව තව ප්ලේන් ඉල්ලන්නේ කෞතුකාගාරික තියාගන්නද කියලා තමයි අහන්න වෙන්නේ. ඉතින් මුලින්ම නියමුවෝ ටික ලෑස්ති කරගෙන ඉන්න එපා. ඉතින් ඒ ගැන වැඩක් කරන්නේ නැතුව තවත් ප්ලේන් ඉල්ලනවා, දෙන ටිකත් මදි, තව ඕනේ කියලා කියන්නේ කෞතුකාගාරික තියාගන්නද කියලා තමයි සෙලෙන්ස්කි මහත්තයාගෙන් අහන්න තියෙන්නේ. ඉතින් ඒ කොහොම වෙතත් අපි දන්නවා එයා ඉතින් එක වෙලාවට එක දේවල් ඉල්ලනවා. ඒ සමහර දේවල් ඇතරම යථාර්ථවාදීත් නැහැ. කොහොම වෙතත් දැන් මූලික ප්‍රශ්න කිහිපයක් තියෙනවා එයාට. විශේෂයෙන්ම පේට්‍රියට්ස් කිහිපයකුත් එයාට පහුගිය දවස්වල බටහිර රටවල් පුරුදු වුණා. නමුත් ඒව කවද එයිද කියන ප්‍රශ්නෙත් තියෙනවානේ. එයා කියනවා යුද්ධ දිගටම කරගෙන යන්න නම් එයාට තව අවශ්‍යයි කියලා. මං හිතන්නේ කොච්චර කොහොම කිව්වත් පොඩි සැකයක් තියෙනවා මං හිතන්නේ ඉදිරියේදී බටහිර රටවල් වලින් කොහොම එයාට උදව් පදව් ලැබෙයිද කියලා. විශේෂයෙන්ම ට්‍රම්ප් ජනාධිපති වුණොතින් එහෙම ජනවාරි මාසෙන් පස්සේ මතුවෙන තත්ත්වය පිළිබඳව ගැටලුවක් එයාට තියෙනවා ඇති. එයා ඔය නොකිව්වට ඒක නිසා වෙන්න පුළුවන් සමහර වෙලාවට ඔය වගේ විකාර ඉල්ලීම් කරන්නේ.